එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ බලය ගත්ත අවස්ථාවේ අභියෝග විශාල වශයෙන් මේ රටේ තිබියදී බාරගෙන තමුන්නාන්සලා දුන්නෝ ඒ වගකීම අපි ඉෂ්ට කරා. එතුමාගේ කාලෙදී අපි මේ රටේ ආරක්ෂාව තමුන්නාන්සලාගේ ආරක්ෂාව තහවුරු කළා විතරක් නෙවෙයි සාමය ගෙනාවා විතරක් නෙවෙයි අපි ඉන්පසු නැවතත් මේ රටේ කිසිම සිද්ධියක් ත්‍රස්තවාදයක් ඇති නොවන ආකාරයට ආරක්ෂිත වැඩපිළිවෙලක් යෙදුවා. එදා අපි ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය ඒ වගේම බුද්ධිංශ මේ වගේ සමාජිකයන්ගේ අභිමානය ඉහළට ගෙනල්ලා එමුනාසල දන්නවා එදා අපි තමයි ත්‍රිවිධ හමුදාව වැඩි කරේ පොලිසිය වැඩි කළා සිවිල් ආරක්ෂක බලකායක් එදා ග්‍රාම ආරක්ෂක වරු වශයෙන් සිටිය සිවිල් ආරක්ෂක බලකාය පුහුණු කළා යුනිෆෝම් එකක් දීලා නිල ඇඳුමක් දීලා ස්වයංක්‍රීය අවියක් දීලා එයාට අභිමානයක් ගෙනල්ලා මේ රටේ සාමය අපි ඇති කළා. අපි තමයි ඒ ආරක්ෂක සංවිධානවල සියලු දෙනාටම රණවිරුවන් බවට පත් කළේ. උන්ට අභිමානයක් ගෙනත් දුන්නේ. ඒ වගේම අපි පැහැදිලි ආරක්ෂිත වැඩපිළිවෙලක් යෙදුවා. නමුත් මේ රජය ආවට පස්සේ ආරක්ෂක හමුදාවන්ට ත්‍රිවිධ හමුදාවට පොලිසියට ඒ වගේම සිවිල් ආරක්ෂක බලකායට කිසිම තැකීමක් කළේ නැහැ. තමුන්නාන්සල් දන්නවා ඒ අයව ජාත්‍යන්තර අධිකරණ වලට ගෙනියන්නට විවිධ රටවල් වල බලපෑම් නිසා ජාත්‍යන්තරයත් සමග ඔවුන්ට විරුද්ධව සම්මුතිය සංකරා. ඒ වගේම බුද්ධිංශ සමාජිකයන්ට අභූත චෝදනා නගලා ඒ අයව හිරගෙවල් වලට දැම්මා. ඒ අයගේ මානසිකත්වය කඩා දැම්මා. ඒකම අපි යොදලා තිබුණු ආරක්ෂිත වැඩපිළිවෙල ඒ අය කඩා දැම්මා. මෙන්න මේ නිසා තමයි නැවතත් පාස්කු ඉරිදා බෝම්බ පුපුරන්නට පටන් ගත්තේ. තමන්නාසිලට මතක ඇති අපි යුද්ධය අවසන් කළා කේපී කියන පුද්ගලයා මැලේසියාවේ ඉඳලා නැවතත් එල්ටීටී සංවිධානයේ නායකයා බවට පත් වුණා. නමුත් අපේ බුද්ධිංශ අපිට පුළුවන් වුණා ඒ කේපීව ඒ රටින් අල්ලලා මේ රටට අරගෙන එන්න. අපි එදා ක්‍රියා කළේ එහෙමයි. නමුත් මේ රජයට විදේශීය බුද්ධිංශයකින් එදා පාස්කු ඉරිදා පහර දීම ගැන පහර දෙන වෙලාව පහර දෙන ආකාරය පහර දෙන අයගේ නම් ඒ අයගේ දුරකථන අංක ලිපිනයවල් පහර දෙන වෙලාව මේ සියල්ලක්ම ලබා දීලත් මේගල්ලන්ට අපොහොසත් වුණා වළක්වන්නට. ඒ තරම් රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව කිසිම තැකීමක් කිසිම ප්‍රමුඛත්වයක් මේ අය ලබා දුන්නේ නැහැ. මේ නිසා තමයි ඒ තත්ත්වය උදා වුණේ. ඒ වගේම අපි මේ ආරක්ෂක අංශවල මානසිකත්වයේ කඩලා දැම්ම හින්දා තමයි ඒ තත්ත්වය උනේ. නමුත් අපි ඉදිරියේදී අපේ රජයක් තුල පමණයි පුළුවන් වෙන්නේ මේ රටේ ආරක්ෂාව තමුන්නාන්සේලාගේ ආරක්ෂාව සපයලා දෙන්නට කියන එක මම තහවුරු කරනවා. ඒ වගේම අපි එදා මේ රටට සාමය ගෙනල්ලා මේ රටේ හොඳ වාතාවරණයක් හැදුවයින් පස්සේ අපිට පුළුවන් වුණා විදේශීය වගේම දේශීය වගේම විදේශීය ආයෝජකයන් ගෙනෙන්නට. අද තමුන්නාන්සේලා කොළඹට ගියොත් ඒ කොළඹ තමුන්නාන්සේලා දකින ඒ සියලුම ආයෝජන ගෙනාවේ අපි අපේ රජ කාලේ. අපිට පුළුවන් වුණා කොළඹ නගරය ලෝක ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණු වන නගරය බවට පත් කරන්නට. ඒ වගේම තමුන්නාන්සේලා දකින ඒ වරාය ආශ්‍රිත නගරය මුහුද ගොඩගල්ල හදන දා අපි ආරම්භ කළා. වරායවල් හැදුවා, ගුවන් තොටුපළ හැදුවා, අධිවේගී මාර්ග හැදුවා. ඒ වගේම
පාරවල් කාපට් කරා. එමගේ විශාල විශාල සංවර්ධනයක් අපි ඇති කළා. නමුත් මේ රජය ආවට පස්සේ මේ ව්‍යාපෘති සියල්ලක්ම නැවැත්තුවා. මෙන්න මේ හින්දා තමයි ආර්ථිකය කඩාවැටුණේ. මේ ව්‍යාපෘති නැවැත්තුවම ඒ ව්‍යාපෘති වල වැඩ කරපු ව්‍යාපාර කරපු කොන්ත්‍රාත්කරුවන් උපකොන්ත්‍රාත්කරුවන් සැපයුම්කරුවන් මේ සියලුම ව්‍යාපාර අතරමං වුණා කඩාවැටුණා. ඒ ව්‍යාපාරවල සේවය කරපු ඍජුවම ලක්ෂ 4ක රැකියාවන් අහිමි වුණා. මෙන්න මේම තමයි ආර්ථිකය කඩාවැටුනේ. මෙයාට ආර්ථිකය මෙහෙවන්නට කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. ඒ අයට ඕන වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සමච්චලයට පත් කරන්න. ජාත්‍යන්තර ගුවන් තොටුපළක වී ගබඩා කරා. ඒ වගේ අදූරදර්ශී ක්‍රියා කළා. මුළු රටම කඩා වැටුණා. එදා අපි ආරම්භ කරපු ඒ වැඩ ව්‍යාපාර නිසා එදා විශාල රැකියා ප්‍රමාණයක් ව්‍යාපාරිකයන් විවසායකයන් එදා ඇති වුණා. මුත් අපි නැවතත් මේ රට ආරක්ෂා කරන්න මේ රටේ ස්වෛරීභාවය රැකගන්නට මේ රටේ ආර්ථිකය ගොඩගන්නට අපි පැහැදිලි අපේ ප්‍රතිපත්ති මාලාව අපි ඉදිරිපත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම අපි මේ ප්‍රතිපත්ති මාලාව යටතේ කෘෂි කර්මාන්තයට විශාල ප්‍රමුඛත්වයක් ලබා දෙනවා. නමුත් ආංශක දන්නවා මේ රටේ තවමත් 70%ක් ප්‍රමම ග්‍රාමීයව ජීවත් වෙන්නේ. 33%ක් පමණ කෘෂිකර්මාන්තය හරහා ජීවත් වෙන්නේ ගොවි ජනතාවක්. එදා අපි ගොවි ජනතාව වෙනුවෙන් පෝර සහනාධාරයක් ලබා දුන්න යුද්ධයේ යන අතරතුරත් නමුත් අපි මෙවර ගොවි ජනතාව වෙනුවෙන් පෝර නොමිලේ ලබා දෙන්නට අපි තීරණය කළා තිබෙනවා. ඒ වගේම තමුන්නාන්සලා දන්නවා විවිධ හේතුන් නිසා එක්කෝ නියඟයක් එක්කෝ ගම් වතුර එහෙම නැත්නම් පණුවෙන් මේ හේතුන් නිසා රෝගයක් මේ නිසා තමන්ගේ වගාව විනාශ වෙච්ච ඒ හින්දා ණයගත්ත ණය ගෙවා ගන්නට බැරි වගා ණය අපි සම්පූර්ණයෙන්ම කපා හරිනවයි කියන එකත් මේ අවස්ථාවේ තමුන්නාන්සලාට මතක් කරන්න ඕනේ. ඒ වගේම ගොවි ජනතාවට තමුන්නාන්සලා දන්නවා විශාල වශයෙන් මේ පළාත්වලත් ගම්මිරිස් වවන. නමුත් ගම්මිරිස් වගේම තවත් බෝගත් එක්ක පිටරටවලින් ගුණාත්මක භාවයෙන් අඩු මේ ගම්මිරිස් මේ රටට ගෙනල්ලා නැවතත් ප්‍රතිඅපනයනය කරලා අපේ ලංකාවේ ගුණාත්මක භාවයෙන් වැඩි ගම්මිරිස් වල අගය ලෝක වෙළඳ පොලේ කඩා වැටුණා. මෙන්න මේ හේතුව නිසා අද තමුන්නාන්සලා දන්නවා ප්‍රදේශ විශාල ගානක මම ගාල්ලට ගියා. ගාල්ල දිස්ත්‍රික්කේ මාතර දිස්ත්‍රික්කේ නුවර දිස්ත්‍රික්කේ මාතලේ දිස්ත්‍රික්කේ මේ පළාතේ හැමතැනම ගම්මිරිස් ගොවියා අද අතරමං වෙලා. අපි මේ ගැන සලකා බලලා අපි අපේ ප්‍රතිපත්තියක් හැටියට දේශීය ගොවියා ආරක්ෂා කරන්න අපි මේ භෝග ගම්මිරිස් පිටරටින් මෙරට ගෙන්නන එක තහනම් කරන්නට අපි තීරණය කළා තිබෙනවා. අපි රජයක් හැටියට ගම්මිරිස් අපි ඒ විශේෂයෙන් අර ලංකාවේ තේ වගේ සිලෝන් ටී වගේ අපි සිලෝන් පේපර් කියන නාමය වෙළඳ නාමය ලෝකේ ප්‍රචලිත කරන්නට ඒ වගේම ගුණාත්මක භාවය වැඩි කරන්නට අගයවල් එකතු කරන්නට අපි රජයක් හැටියට අපි මැදිහත් වෙනවා. අපි දන්නවා ගම්මිරිස්
වගා කරන ව්‍යාපාර වෙනුවෙන් ඒහා සම්බන්ධ වන ව්‍යාපාරිකයන් වෙනුවෙන් විශේෂයෙන්ම වාෂ්පකරණයත්වෙන් විසබීජ හරණය කරන්නට ඒ වගේම වියලන ක්‍රම ඒ වගේ එකතු කිරීම ගබඩා කිරීම ප්‍රවාහනය කිරීම මේ අතින් මේ වගේ ගුණාත්මකභාවය වැඩි කරලා වැඩි මිලකට පිටරට ඒ වෙළඳ පොළට යවන්නට අපි රජය මැදිහත් වෙලා උපකාර කරනවායි කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනි. ඒ වගේම අපි විවිධ ශේෂ්ත්‍රයන්ගෙන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කෘෂි කර්මාන්තය සංචාරක කර්මාන්තය ඒ වගේම තාක්ෂණ අංශය මේ සෑම අංශයකින්ම ආර්ථිකයේ ඉදිරියට ගෙනියන වැඩපිළිවෙලක් අපි යොදලා තියෙනවා. මේවා අපි ඉදිරිපත් කළ තිබෙන වැඩ මේ විසඳුම් සියල්ලක්ම ප්‍රායෝගිකයි. අපි මේවා විදේශීය උපදේශකයන්ගෙන් ගත්ත ඒවා නෙවෙයි. මේ රටේ වෘත්තිකයන් මේ රටේ බුද්ධිමතුන් මේ රටේ ව්‍යවසායකයන් ව්‍යාපාරිකයන් එකතු වෙලා පසුගිය අවුරුදු 4 තුලම අපි ඔවුන් සමග සාකච්ඡා කරලා කෙනාපු විසඳුම්. මේ වගේම මේ ආර්ථිකයට උදව් වෙන විදියට අපි තරුණ තරුණයන්ගේ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමට විශාල ආයෝජනයක් අපි අපේ රජය විසින් කරනු ලබනවා. මේ හේතුව නිසා විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කළා, විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් වැඩි කළා, ගුණාත්මකභාවයෙන් තාක්ෂණයෙන් යුක්ත පාඨමාලා හඳුන්වා දීලා, තාක්ෂණික විද්‍යාල හඳුන්වලා දීලා, දුරස්ථ අධ්‍යාපනය හඳුන්වලා දීලා, උසස් පෙළ සමත් වෙන සෑම ශිෂ්‍යාවකටම විශ්වවිද්‍යාලයට ඇතුල් වීමේ වරම අපි ලබා දෙනවා. ඒ වගේම උසස් අධ්‍යාපනය ලැබුවේ නැතත් සාමාන්‍ය පෙළ ලැබුවත් අද තොරතුරු තාක්ෂණය වැනි තාක්ෂණයේ ඩිජිටල් තාක්ෂණයේ හොඳ මුදලක් ලබාගෙන රැකියාවක් ලබා ගන්නට එහෙම නැත්නම් Tamandama වැඩ කරන්නට පුළුවන් අවස්ථාවක් තියෙනවා මේ තාක්ෂණය. ඒකන වැඩි ඒක කලාංශයෙන් ඉගෙන ගත්තත් මාස 6ක අවුරුද්දක වැනි කාලයක් තුල ඒ නිපුණත්වය ලබා ගන්නට පුළුවන්. අද ඉන්දියාවේ අපි ඒවයි උදාහරණ ගන්නට ඕන. ඉන්දියාවේ තිබෙනවා සෝහෝ යුනිවර්සිටි කියලා ආරම්භ කරපු අලුතෙන් ආරම්භ කරපු ව්‍යාපාරයක්. ඒ අය මේ තරුණ අරගෙන තරුණ තරුණයන් අරගෙන කෙටි කාලයකදී විශේෂයෙන්ම ග්‍රාමීය ජීවත් වෙන කෙටි කාලයකදී පුහුණු කළා විශාල මුදලක් ලබා ගන්නට එයාව පුහුණු කළා තිබෙනවා. මම ඊයේ යාපනයේ ගියා. යාපනයේදී දැනගන්නට හම්බුණා ඒ විශ්වවිද්‍යාලය කිලිනෝච්චියත් ඇවිල්ලා ඒ තරුණයන්ව මේ විදිහට පුහුණු කරනවා කියලා. අපිට පුළුවන් මේ ග්‍රාමීය තරුණයන් තරුණියන්ව පුහුණු කරන්න. මේවා තමයි රජයක් විසින් කරන්නට ඕන. ලෝකේ තියෙන වෙළඳ පොළ බලලා, ලෝකේ තියෙන රැකියා මන්දියා බලලා, ඒවට සුදුසු වෙන ආකාරයේ ගුණාත්මක අධ්‍යාපනයක් අපේ තරුණ තරුණියන්ට ලබා දීම හරහා අපිට පුළුවන් මේ අයට හොඳ රැකියාවක් ලබා දෙන්න. මේවා තමයි අපේ සැලසුම්. මේවා ප්‍රායෝගිකයි. මේවා කරන්නට පුළුවන්. අපිට කරන්නට පුළුවන් කණ්ඩායමකුත් ඉන්නවා. ඉෂා තමුන්නාන්සේලා දන්නවා අපි අභියෝග බාරගෙන අභියෝග ජයගත්ත අය. තමුන්නාන්සේලා මාගේ විශ්වාසය තියන්න. තමුන්නාන්සේලාගේ යුතුකම තමුන්නාන්සේලා ඉෂ්ට කරන්න. මම මගේ යුතුකම වන සුරක්ෂිත රටක් සෞභාග්‍යමත් රටක් අභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට ලබා දෙනවයි කියන පොරොන්දුව ලබා දෙමින් තමුන්නාන්සේලාට ජය වේවා. මේ මොණරාගල ජනතාවට ජය වේවා. මව්බිමට ජය වේවා. ඒ වගේම පොහොට්ටුවට ජය වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. සාර්ථක දැක්මක් වැඩ කරන රටක්.